අදත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩෑමෙන් සුපිරි ජයග්‍රහණයක් අවු අදසදී පැවැත්වෙන බටහිරින්දිය කොදවද උපත් කාන්තා කණ්ඩෑම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩෑම අතර පළවෙනි T20 තරගයේදී මේ තරගයේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩෑමට හැකියාවක් ලැබුණා. ඉතින් මුලින්ම කියන්න ඕනේ, ඔව් ආයිමත් ඔන්න රතු කවිච්චියට ඇවිල්ලා තියෙනවා. ඉතින් රතු කවිච්චිය අයියා වෙලා තිනවා. මොකද මම කිව්වා ගිය සතියේ මම පොඩක් ඉදිරින් එළියේ හිටියේ වැඩ වගේ එකට නూరు ගිහිල්ලා. ඉතින් දැන් ආයිමත් ඔන්න ගෙදර ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මොන දේ වුණත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඒ ඩොමිනන්ස් එක මම හිතන්නේ ඒගොල්ලෝ පවත්වාගෙන ගියා විශිෂ්ට විදියටම. අපි දන්නවා එක් දින තරගාවලිය ජයග්‍රහණය කරලා 3.0ක් ලෙස ඉතාමත් පහසුවෙන් ඒ තරග අපි දැක්කා තරග 3ම ඉතාමත් පහසුවෙන් ඔවුන් ජයග්‍රහණය කරා. ඉතින් මෙතනත් මේ තරගයත් ඔවුන්ට හැකියාවක් ලැබෙනවා ජයග්‍රහණය කරන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ චමරි අතපත්තු පිටෙන් දස්කම් දක්වන දවස්වලට අනිවාර්යයෙන්ම පන්දුවෙන් දස්කම් දක්වන. ඉතින් අපි ගොඩක් කතා කරා මේ චමරි වටා මේ පොඩි කෙල්ලෝ ටික විශේෂයෙන්ම හසිනිලා හරිසිතාලා මේ කට්ටිය කොහොමද හැදුනේ කියන එක. එයා හදපු විදිය ඉතින් අපි දන්නවා අර පළවෙනි ඔඩියේ මැච් එක, දෙවෙනි ඔඩියේ මැච් එක, තුන්වෙනි ඔඩියේ මැච් එක, මේ තුනේම මෑන් ඔෆ් ද සාමාන්‍ය මෑන් නෙමේ ප්ලේ ඔෆ් ද මැච් ලබා ගත්තේ අපේ මේ තරුණ ක්‍රීඩිකාවන්. ඉතින් චමරි අතපත්තු වටා මේ කෙල්ලෝ ටික ලස්සනට හැදිලා තිනවා. එතකොට මේගොල්ලෝ දැන් තරග ඉවර කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. මැචුවර්ඩ් වෙලා තියෙනවා. මොකද ඉස්සර අපි කතා කරා චමර විතරයි චමරි ගහන දවස අපි දිරිනවා කියලා. හැබැයි දැන් චමරි ගහන්න ඕනේ නැහැ. චමරි ගහන නැති දවස්වලට අපිට ඉන්නවා තව ක්‍රීඩිකාවන් හොඳට ක්‍රීඩා කරන. ඉතින් තව අවුරුද්දක් දෙකක් යද්දි මැචුවර්ඩ් වෙද්දි මේගොල්ලෝ තවත් ඉතාමත් හොඳ ක්‍රීඩිකාවන් බවට පත් වෙයි. ඉතින් කතා කරොත් එහෙම බටහිරින්දිය කොදෙව් දූපත් කාන්තා කණ්ඩායම දැන් අපි දන්නවා පිරිමි කණ්ඩායමට අද උදේ මදන ගොඩාක් ලොකු හાર્ට් බ්‍රේක් එකක් ඇතුණා. මොකද ඔවුන් සත්කාරකත්වයේ දරන T20 ලෝකුසලානේ ඔවුන් දකුණු අප්‍රිකාවත් එක්ක ක්‍රීඩා කරපු තරගේ පරාජයට පත් වෙලා සෙමි ෆයිනල් සීනේ තනින්ම නැති වෙනවා. එතකොට ඉංගලන්තයේ දකුණු අප්‍රිකාවයි තමයි ඒ ගෲප් එකෙන් සෙමි ෆයිනල්ස් වලට යන්නේ. ඉතින් දකුණු අප්‍රිකාව පිටිපිට තරග හතක් ජයග්‍රහණය කරලා තිබ්බා. ඉතින් වෙස්ට් ඉන්දීස් කණ්ඩායමට ගොඩක් ලොකු අවස්ථාවක් තිබ්බත් දවසේදී තරගේ ජයග්‍රහණය කරා. නමුත් ඔවුන්ට ඒ දේ කරගන්න බැරි වුණා. ඒ වගේම තමයි දැන් තවත් හાર્ට් බ්‍රේක් එකක් මේ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත් වුණා. ඉතින් කතා කරොත් එහෙම ප්‍රථමයෙන් බඳුර පහර දෙනවා වෙස්ට් ඉන්දීස් කණ්ඩායම. අපි දන්නවා ඉතාමත් ප්‍රබල ටීම් එකක් ලංකාවත් එක්ක බලද්දී වෙස්ට් ඉන්දීස් ටීම් එක ඉතාමත් ප්‍රබලයි. ඉතින් ඔවුන් ලකුණු 234 ලබා ගන්න කඩලු 8ක් දැවියනවා. එහිදී නායිකාව හෙරි මැතිව්ස් ලකුණු 30ක් ලබා ගන්නවා, කොයිනා ජෝසප් ලකුණු 20, ඒ වගේම අලියානා ඇලීන් ලකුණු 26ක් ලබා ගන්නවා. ඉතින් පන්දු යාම ගැන කතා කරද්දී ශ්‍රී ලංකා නායිකාව චම්බරි අතපත්තු තමයි ආරම්භක පන්දු යානිය විදිහට කටයුතු කරන්න. ඇට හැකියාවක් ලැබෙනවා පන්දු වාර 4යි ලකුණු 29 කඩලු 4ක් දවා ගන්න. ඉතින් මම කිව්වේ කනේ චම්බරි කියලා කියන්නේ ජෙනුයින් ඕල් රවුන්ඩර් කෙනෙක්. පිටෙන් දස්කම් දක්වන්නේ නැති වුණොත් එයා අනිවාර්යෙන් පන්දුෙන් දස්කම් දක්වනවා. සමාදාසර පන්දුෙන් දස්කම් දක්වලා පිටෙන් දස්කම් දක්වන සමාදාසර පන්දුෙන් කඩු ලබා ගන්න. හැබැයි පිටෙන් ඉතාමත් හොඳට ලකුණු ලබා ගන්න දිගේ තමයි චමරි අතපත්තු. ඉතින් ඇයි ඉතාමත් හොඳට පන්දු යවන්නේ? ඒ වගේම තමයි ප්‍රියදර්ශනී නෝෂි ප්‍රියදර්ශනී ඇයටත් හැකියාවක් ලැබුණා කඩලු 3ක් දවා ගන්න. පන්දුවර 4යි ලකුණු 28යි කඩලු 4යි. ඉතින් ඉතාමත් හොඳට මේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන්ගේ කාර්ය විශිෂ්ට විදිහට ඉටු කරන. ඉතින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා මේ ඉලක්කය හමාගෙන යන්න. පන්දු වාර 18යි පන්දු 4ක් අවසානයේදී කඩලු 6ක් දැවී ගිලා උමේ ලකුණු 137ක් ලබාගෙන මේ තරගය ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරන අවසානයේදී චමරි අතපත්තුට ලබාගැනීමට හැකිවන්නේ එක ලකුණක් පමණයි. ඉතින් ශ්‍රී ලංකා පළවෙනි කඩලු ලකුණු 14දී දැවී ගියාට පස්සේ විෂ්ණු ගුණරත්න අපි දන්නවා තරගාවලියේ වීරවරිය ප්ලේ ඔෆ් ද සීරීස් බවට පත්ුනේ. ODI සීරීස් එකේ ප්ලේ ඔෆ් ද සීරීස් බවට පත්ුනේ විෂ්ණු ගුණරත්න. අපි විෂ්ණු ගැන කතා කරා ගොඩක් කන්සිස්ටන්ට්ලි ආයේ තරගාවලියේ ක්‍රීඩා කරා ලකුණු 40යි 44යි 50යි විශිෂ්ට විදියට තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියත් ඇය. ඉතින් ඒ ෆෝම් එකම එයා අරගෙන ඇවිල්ලා තිනවා විෂ්මි මේ T20 වලට ලකුණු 35ක් ලබා ගන්න පන්දු 25කින් 4 පාරවල් 6ක් ඇගේ ඉනිමට ඇතුළත් වෙන. ඉතින් තරුණ ක්‍රීඩිකාවක් අපි කතා කරා තාම අවුරුදු 18යි. තව ගොඩාක් ලොකු ෆියුචර් එකක් තියෙනවා. ගොඩාක් මැචුවර්ඩ් වුණාට පස්සේ තව ගොඩාක් දුරට යට යන්න පුළුවන්. ඒ වගේ තමයි හරිසිතා සමරවික්‍රම ඇත් හැමදාමත් වගේම ඉතාමත් හොඳ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් පළවෙනි ODI තරගෙත් ඇය ගේ පර්ෆෝමන්ස් එක ඇට හැකියාවක් ලැබෙනවා තරගේ වීරවරිය වඩ පත් වන. ඉතින් තාමත් අවුරුදු 25 ඇයටත් හැකියාවක් ලැබෙනවා හොඳ ඉනිමක් ක්‍රීඩා ගන්න. ඇය ලබා ගන්නවා ලකුණු 35ක් පන්දු 34කින්. ඒ වගේ තමයි හසිනු පෙරේට ලකුණු 20ක් ලබා ගන්නවා. ඉලක්ෂි ඩිසිල්වා නොද වේ ලකුණු 17ක් ලබාගෙන ඉන්නවා. ඉතින් කතා කරොත් එහෙම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගේ ජයග්‍රහණය කරන ඉතාමත් පහසුවේ. ඉතින් පන්දු යෑම ගැන ෆිලිප් ෆ්‍රෙච්චර් පන්දු 4යි ලකුණු 29යි කඩලු 2ක් දවා ගන්න. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම කතා කරතේම ගොඩක් අපි දැක්ක මේ තරගයේ ගොඩක් තරුණ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරනවා. ඉතින් තරුණ ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දීලා තිබ්බා. අපි දැක්ක
කෞෂානී නෘත්‍යාංගන වගේ ක්‍රීඩිකාවන් තමන්ගේ තුන්වෙනි T20 තරගයේ ක්‍රීඩා කරන්න. ඉතින් අර එක්ස්පීරියන්ස් කට්ටිය පොඩ්ඩක් බෙන්ච් එකේ තියලා, විශේෂයෙන්ම ඕෂදී රණසිංහ වගේ ක්‍රීඩිකාවන් බෙන්ච් එකේ තියලා මේ පොඩක් ඉන්ස්පීරියන්ස් ක්‍රීඩිකාවන්ට පොඩක් අවස්ථාවක් ලබා දෙන්න. ඒක තමයි ඇත්තම හොඳ දේ. ඉතින් කාව්‍ය කාවිදි වගේ මේ තරුණ ක්‍රීඩිකාවන්ට ඒ අවස්ථාව ලබා දීපු එක මම දැන් ඇත්තටම හොඳයි. ඉතින් කාව්‍යත් අවුරුදු 21ක පොඩි කෙල්ලෙක්. ඉතින් මම දැන් ඒ දේවල් ඇත්තටම හොඳයි. මොකද අපි අපේ ඉන්නේ ඒ බෙන්ච් එක බෙන්ච් ස්ට්‍රෙන්ත් එක බලනවා, චෙක් කරනවා. ඉතින් අර අපි දන්න දැන් මේ ඉන්න එක්ස්පීරියන්ස් පන්දි යවන්න, විශේෂයෙන්ම මම එක්කෝ වගේ ඕෂදීලා ඒගොල්ලෝ ලොකු කාලයක් තව ඉන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම සෙකන්ඩ් ස්ට්‍රිං එකක් හැදෙන්න ඕනේ. ඒතකොට සෙකන්ඩ් ස්ට්‍රිං එක හැදෙන්නේ ඒගොල්ලෝ වටා. එතකොට ඒගොල්ලෝ මම බෙන්ච් එකේ තියලා මේ තරුණ පොඩි කෙල්ලුන්ට අවස්ථාවල් දෙන එක ඉතාමත් හොඳයි. එතකොට ඒගොල්ලන්ට මේ බිගර් ස්ටේජ් එකේ දෙයක් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අරගොල්ලන්ට දැන් බෙන්ච් එකේ ඉන්න ක්‍රීඩිකාවන්ට පුළුවන් මේගොල්ලන්ව ඔබ්සර්ව් කරලා මේගොල්ලන්ට ඒ ෆීඩ්බැක් එක ලබා දෙන්න. ඉතින් මම කලිනුත් කතා කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොහොමද පර්ෆෝම් කරලා තියෙන්නේ කියලා. මේ 2023 අවුරුද්දේදී අපි ගොඩාක් කතා කරා ODI T20 කොහොමද ජයග්‍රහණ ලබා ගත්තේ. අපි දන්නවා නවසීලන්තය පරාජයෙන් පත් කරනවා, ඉංගලන්තය පරාජයෙන් පත් කරනවා, ඉංගලන්තයට ගිහිල්ලා දකුණු අප්‍රිකාවත් එක්ක ඩ්‍රෝ වෙනවා, දකුණු අප්‍රිකාව එක තරගවලියක පරාජයෙන් පත් කරනවා, දකුණු අප්‍රිකාවට ගිහිල්ලා දැන් මෙතන බලන්න කම්ප්ලීට් ඩොමිනන්ස් එකක් වෙස්ට් ඉන්දීස් එක්ක. මේ තරගාවලිය වයිට් වොෂ් කරන ODI තරගාවලිය වයිට් වොෂ් කරන 3.0ක් ලෙස. එතකොට T20 තරගාවලිය දැන් පළවෙනි තරගේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් අපි හිතමු තව තරග දෙකක් තියෙනවා. ඉතින් මේ තරගාවලියත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 3.0ක් ලෙස ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා විශේෂයෙන්ම අර කතා කරන්න තියෙන්නේ. අපි දන්නවා දැන් මේ කාන්තා කණ්ඩායම ගොඩක් හොඳ තැනකට ඇවිල්ලා තිනවා, හැදිලා තිනවා, හැදෙන්න ඕනි වස්සන්ට හැදිලා තිනවා. ඉතින් මම අර කිව්වා වගේම කවුරුත් ඔකට ඇඟිලි ගහන්න නැතුව හිටියත් හොඳයි. මොකද ජයග්‍රහණයට පියවරු ගොඩයි වගේ දින දවසට තමයි හැම දිනාම ඇවිල්ලා ක්‍රෙඩිට් එක ගන්න බලන්නේ. හැබැයි පරදිනකොට කවුරුත් එන්නේ නැහැ, හොයන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, කාටවත් අදාළත් නැහැ. හොය අත්තරලා දින අනේ කරන දේක් කරගන්න කියලා. හැබැයි ජයග්‍රහණය කරද්දී මෙන්න හැමෝම එකතු වෙනවා. මොකද පරදින කාලේදී අර ඒක නැගීගෙන එනකොට පොඩි පිරිසක් තමයි හිටියේ වටේ. ඒ වගේම පොඩි ෆෑන්ස් අතර එකතු තමයි හිටියේ. ක්‍රිකට් වලට ඇත්තටම ආදරය කරන. මොකද ක්‍රිකට් ගුවා මේන්ස් ක්‍රිකට් විතරක් නෙමෙයි, ක්‍රිකට් ගුවා ලංකා ක්‍රිකට් විතරක් නෙමෙයි. මම කියනවා ක්‍රිකට් ෆෑන් ක්‍රිකට් නම් ඕනෑම රටක් ගන්න ක්වලිටි ක්‍රිකට් එකකට සපෝට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අෆ්ගනිස්තානයට අපි ගොඩක් සපෝට් කරන. මොකද ඒගොල්ලෝ ක්වලිටි ක්‍රිකට් එකක් ගහන ඉඳලා. ඉතින් පිරිමිද ගෑනුද කියන එක අදාළ නැහැ. මේක අපේ ලංකාවේ අපේ ලංකාව අපේ රට, ඒතකොට අපේ රටේ ක්‍රීඩා ගන්න මේ කෙල්ලොන්ට අපි සපෝට් කරන්න ඕනේ. ඉතින් බැං බැං සපෝට් එකත් වැඩි ගේ. මම දැක්කෝ මේ මැච් එක යද්දී YouTube live එක යද්දී ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා ඊළඟ තරගයට අපි යමු ඔක්කොම කියලා. මේක බලමු රොත්ත පිටින් ග්‍රවුන්ඩ් එකට බහිමු, අපි කෙල්ලොන්ට සපෝට් කරන්න ඕනේ කියලා. ඉතින් ඔය දේ වෙනවා. හැබැයි කවුරුත් මේකට මම අර කිව්වා වගේ අර ලෙජන්ඩ්ස්ලා අරගොල්ලෝ මේගොල්ලෝ මේකට ඇඟිලි ගහන්න නැති විදියට හොඳයි. මොකද මේක මේ අන විදියට යයි 2023 හොඳම නැග්මක් තියෙනවා. ඉතින් ඒ නැගගෙන යන විදියට හොම්මම යයි. චම්රියදපත්තු ලස්සන්ට මේකෙල්ලෝ ටිකව හදයි. ඒ වගේම රමේෂ් රත්නායක මේගොල්ලෝ කෝච් කරගෙන ලස්සන්ට අරන් ඇදගෙන යයි. ඉතින් බලන් ඉමු ඉදේ තරඟවල මොකද වෙන්නේ කියලා.